පත්තරේ. ඔන්න පත්තර මල්ලි එනවා. ඇවිත් වැඩියෙන්ම කියන්නයි යන්නේ. ආයු බොහෝ වේවා. ලතාවකට කිව්වේනේ. නැතුව. ආයු බොහෝ වේවා කට්ටියටම දැන් අපේ ආයු බොහෝ වේනවද නැද්ද කියන එක පිළිබඳව තීරණය කරන කට්ටියක් ඉන්නවනේ. ඔව්. ඒ කියන්නේ මේ එහෙම තීරණය ගන්න මේ කාටවත් බෑ. අපේ ආයු බොහෝ වෙනවද නැද්ද කියන එක තීරණය ගන්න අපි සහ ඒ ආගම්වල විශ්වාස තියෙන ඒවා තීරණය කරන විදිය පිළිබඳව. ඔව්. හැබැයි ඉතින් මේ විදිහට ගියොත් නම් මේ අපේ ආයු ගොඩක් දීර්ඝ වෙන එකක් නෑ. මොකද දැන් මේ වෙලාව මිනිස්සු බලාගෙන ඉන්නේ මේ දැන්වත් අඩු ගානේ මුං හැදෙයිද? සරලව කියනවනේ. ඈ ප්‍රතිපත්තියක් හදයිද? වැඩක් කෙරෙයිද? බඩකට පුරවයිද? ඈ ආ එහෙම නැත්තම් මේ කොමාරි හොඳටම කරයිද? එහෙමනේ බලාගෙන ඉන්නේ. දැන් වැඩේ තියෙන්නේ මේ සමහර දේවල් බලද්දි අපිට හිතෙන්නේ නම් මේ හොඳටම කරන එක කෙසේ වෙතත් පර්ණ තොයිල මායි නටන්න හදනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි? මම නිකන් කිව්වේ. හිතන්න එපා කවුරුත් හිත රිදව ගන්න එපා. අපි නිකන් පත්‍රවලට යන්කෝ. දැන් ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්ති පටන් ගමු. මැතිසබේ විසිරුවීමේ වගන්තිය 22ට කඹෑදිල්ලක්. හරි? වසර දෙකහමාර හතරහමාරට වෙනස් කරන්න ඉල්ලීමක්. දැන් අපි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව එහෙට මෙහෙට අදහස් හුවමාරු කරගෙන ඉන්න වෙලාවක්. දැන් අද මේ පුවත්පතේ විස්තර කරන වැඩිදුරටත් මේ ප්‍රවෘත්තිය 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට පැවරෙන බලතලය පිළිබඳ වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදිල්ලක් හටගෙන තිබෙන බව වාර්තාවේ කියලයි කියන්නේ. මේ විසඳන්න වෙන ප්‍රශ්න නැහැ රටේ එක පැත්තකින්. ඈ දැන් ඔක්කොම අපි විසඳලා තියෙන්නේ. අපි නම් ෆුල් කන්ෆර්ටබල් එකේ අපි ජීවත් වෙන වෙලාවක්. අපිට ප්‍රශ්නකට තියෙන්නේ ඇත්තටම මේ පාර්ලිමේන්තු විසිරවන අවුරුදු ගාන වගේ පොඩි ප්‍රශ්නයක් කරගෙන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙනම් අපි එකට කඹ ඇදලා පොඩ්ඩක් ෆයිට් කරගෙන දඟලනවා අවුලක් නැහැ නේ. තරහක් එප නැහැ නේ. මෙහෙමයි. දැන් මේවා අත්‍යවශ්‍ය කාරණා තමයි. හැබැයි මතක තියාගන්න අපි ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවක සියලු මහජන නියෝජිතයන්ට අපි මේ කියන්නේ ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවක අතිශය බරපතල අවස්ථාවක අපි එක දවසක්වත් තප්පරයක්වත් පරක්කු කරන්න බැරි අවස්ථාවක තමයි මේ ෆයිට් එකේ ඉන්නේ මේ සටන අපි කරන්නේ. ඒ නිසා ප්‍රමුඛතාවයේ පළමුව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ නිකම් බොරුවට කල් ඇදිල්ල කියන එක අර තියනනේ පොඩි අපේ ක්‍රමයක් ඈ අර සමහල්ලාට මේ තරහ වෙන්න එපා බස් කිව්වට කාන්තාව ෂොපින් ගියා වගේ යනකොටම පළවෙනි කඩේ ගන්න ඕන එක තිබ්බට 10කටවත් ඇවිදලා ආයි පළවෙනි කඩෙන්ම අරගෙන ආවේ නැත්තම් සන්තෝෂයක් නැහැනේ. ඒක තියෙනවා පොඩි පොඩි කෙලින් මං කියන්නේ මේ ඒ උදාහරණේ කාන්තාවන්ට අගොරුවක් නෙවෙයි ඒකලා හැම තමයිනේ ගන්න දෙයක් හරිද? ඒ වගේ තමයි අපි මහජන නියෝජිතයෝ මුලින්ම කරන්න තියෙන බව හොඳටම පේනවා. හැබැයි රවුමක්ගේ මුලින්ම කරාම නිකන් අවුල් වගේ රවුමක් ගිහිල්ලා පොඩි කාලයක් වැය කළානේ පොඩි ජොලියකුත් දීලා තමයි අන්තිමට වැඩේ සමහල්ලාට නාගෙන තමයි ඉවර වෙන්නේ. හරි මේ අපි එතනින් තව කාරණා කීපකට යමු. මේ දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් අපි මේ ජීවන වියදම් පිළිබඳ ලොකු කතාවක් කියන වෙලාවන්නේ. දැන් අපි කියනවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල මෙහෙම කිව්වා. හරි එතකොට දළ දේශීය නිෂ්පාදිතය මෙහෙම වුණා. ඩොලර් එක අරහෙම වුණා. එමුනේ අපි කියන්නේ සාමාන්‍ය ඒ ලොකු තියෙන සාර්වාර්ථික ප්‍රතිපත්ති ඒ ඔක්කොම තියෙනවා. හරි නමුත් මේ සරලව මිනිස්සු මේ දේවල් තේරුම් ගන්නේ තමන්ගේ බත්පතර දරන අමාරුවේ හැටියටනේ. තමන්ගේ ආදායම තමන්ට පරිපාලනය කරගන්න බැරි වුණාමනේ මිනිස්සු කියන්නේ ආර්ථිකය අමාරුයි කියලා. අර ලොකු සංඛ්‍යාලයකන අපේ පල්ලෙහා මට්ටමේ ඉන්න අහිංස ගැමියට නේ කුලි වැඩක් කරලා ජීවත් වෙන මිනිස්සුන්ට මේ ලොකු සංඛ්‍යාලයකන අපි කියලා වැඩක් නැහැ. දැන් හැමෝම කතා කරන්නේ මේ ජීවන වියදම් පිළිබඳව නේ. මහදේවල් නෙවෙයි. ඇත්තරම මේ සමාහලලාට පල්ලෙහා මට්ටමේ ඉන්න මිනිස්සු තෙල්විලගෙන කතා කරන්නේත් නැහැ. මේ මනුස්සයර තෙල් ගහලා යන්න වාහනයක් නැහැ. අනිත් පැත්තෙන් සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ නැහැ මේ සුකෝබ්බෝගේ ජීවිත ගැන. අල පරිප්පු සීනිහාල් මේවා තමයි සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ. කන්න බොන්න දේවත් සපයා ගන්න අමාරුයි කියලා. මේක දැන් මාස ගාණක් තිස්සේ අවුරුද්දක් විතර තිස්සේ දින අඳෝනාවක්නේ. දැන් මේ අතරේ අද ලංකාදීප පත්‍රයේ මම එහෙම කියන්න හේතුව වාර්තා කරනවාද මෙහෙම. මිල බහි අල ලූණු පරිප්පු තව ආහාර ගණනාවක මිල බහි කියලා තමයි ලංකාදීප පත්‍රයේ වාර්තා කරලා තියෙන්නේ. වෙළඳපොළ ආරංචි මාර්ග කියනවායි කියලා අපි මේ ගැන ආපහු පාරක් ඊයේ පෙරේදා කියපු කතාව කියන්න ඕනේ. ඒ තමයි කරුණාකරලා දැන් මේ පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා. මේව පිළිබඳ සොයා බලන වෙනත් ආයතන සහ බලධාරීන් ඉන්නවා. මිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවක් තොග මිල කොහේ හරි තැනක දැන් අපි දන්නවා පිටකොටුවේ 4 වෙනි හරස් වීදියේ මේ වගේ තැන්වල මිල අඩු වෙලා නම් ඒක සාමාන්‍ය ජනතාවට යනවද නැද්ද කියන එක. කොහෙන්ද බ්ලොක් වෙන්නේ? ඈ
කවුද කසාගෙන කන්නේ කියන එක පිළිබඳව ඉතාම සක්‍රීය බලන්න වෙයි. මදිනම් නීති ගෙනල්ලා හරිය කමන්නේ බලන්න වෙයි. මොකද අපි නිකන් සීත කාමරයක ඉඳගෙන අපි නිකන් ලොකුවට ඉන්නකොට අපිට ඔය පරිප්පු කිලෝ එක අල කිලෝ එක හාල් කිලෝ එක ගාන වැඩක් නැති වුණාට අර අහිංසක ජීවත් වෙන්න බැරුව ඉන්න මිනිස්සයාට ඒක මහමෙරක් වගේ. එහිඳා මේ අඩුවෙලයි කියන දේ හරියටම ගමේ කඩෙන් මිලදී ගන්න මිනිස්සටත් යනවාද? හරි. පල්ලෙහා මට්ටමේ මිනිස්සට යනවාද කියන එක ඉතා පැහැදිලිව අපිට බලන්න සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ අපි මෙතනින් යන්න හදන්නේ පොඩි මේකත් කියලා මෙමුකෝ දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති අද වාර්තා කරලා තිනවා මෙහෙම රාජ්‍ය සේවයේ පිළිබඳව රාජ්‍ය වියදම් තටු කපයි. රාජ්‍ය වේදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමේ අවශ්‍යතාව අනුව මහා භාණ්ඩාගාර ලේකම්පනය නිකුත් කළා තියෙන ජාතික අයවැය ලේඛනයේ විධිවිධාන අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන්ම කටයුතු කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා විසින් උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා අපි කියන්නේ. රජයේ සේවය ගත්තත් විවිධාකාරයේ ආයතන තියෙනවා. සමහරු භාණ්ඩාගාරයට ආදායම් හොයලා දෙන ආයතන තියෙනවා. සමහරු තියෙනවා සම්පූර්ණයෙන්ම භාණ්ඩාගාරින් බදු මුදලින් නැපෙන ආයතන තියෙනවා. මේ කොයි ආයතන වෙතත් හොයන සල්ලි හොයන ආයතනේ හෙව්ව පළේට වියදම් කරන්න එපා. ඒව තව දෙකට කළමනාකරණය කරන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම බදු මුදලින් නැපෙන ආයතනත් හිතන්න දෙපාරක් තුන් පාරක් ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම දැන් මේ ජනාධිපතිවරයා මේ වෙලාවේ මේ පනවලා දෙන නියෝගය මම හිතන්නේ කාලෝචිතයි. නමුත් අනිත් පැත්තෙන් මේවා අපි හැමදාම ඉතින් දේශපාලඥයොන්ටම තමයි අපි ගොඩක් වෙලාවට කියවෙන්නේ. ඒගොල්ලත් වග කියන්න ඕනේ. ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම ලොකු පංගුවක් ඒගොල්ලෝවත් කියන්න ඕනේ. හැබැයි අනිත් පැත්තෙන් පස් මේ නිලධාරීවාදය ගැන අපි හැමදාම කතා කරනවා. ඒක අපිට අමතක කරන්න බෑනේ. ආණ්ඩුවක් සමහරලාට තියෙන උපරිම අවුරුදු 5යි තායි වෙන්න පුළුවන්. හැබැයි සමහර නිලධාරීන් පැලවෙලා තියෙනවා ගස් වගේ. ගස් වගේ පැලවෙලා තියෙනවා අවුරුදු 20-25 පෙන්ෂන් යනකම් එකම ආයතනවල සමහරලාට. හරි. එනිසා අන්න එහෙම කට්ටිය වංගු ගහන්න පුළුවන් කොච්චර රජයේ මේ වගේ නිර්දේශ ඉදිරිපත් කළා. අන්න ඒ කට්ටිය ගැන මොන හරි විධිමත් ක්‍රමවේදයකට හිතලා නැත්තම් මේක සොයන්ව හිතන්න මේ ඔක්කොම සිස්ටම් එක කඩාවැන්නොත් අපි ඔක්කොම ඉවරයිනේ. සහෙම හිතලා අපි වැඩ කරමු. අනිත් එක ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට අත්පෙවීම එපා ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානී දැනුම් දීලා තියෙනවා කියලා දිවෙන පුවත්පත වාර්තා කරනවා. මේ සියල්ල මෙහෙම තියෙද්දි සෞඛ්‍ය කාරණා කීපයකට අපිට අග්ගාලා යමු යමු. දැන් විශේෂයෙන්ම අපි කතා කරන වෙලාවක් ඩෙංගු පිළිබඳව ටිකක් බය හිතෙන කතාවක්. ඩෙංගු පිළිබඳව මෙන්න මෙහෙම වාර්තා කරලා තියෙනවා අද පුවත්පත. බය හිතුනට කමන්නේ තමන්ගේ වත්තපිටිය සුද්ධ කරන්න පරිස්සම් වෙන්න. ඩෙංගු දිනෙන් දින මිහිල යනවා. ලබන මාසෙදී බරපතලයි. සෞඛ්‍ය කීට විද්‍යාල ධාරින්ගේ සංගමයයි එහෙම කියන්නේ. වත්තපිටිය සුද්ධ කරගන්න අපි ඔය නේද කොවිඩ් ගැන කතා කරනවා, වෙනත් ලෙඩ රෝග ගැන කතා කරනවා. නමුත් මේකටත් බෙහෙත් නැහැ. දැන් හැමතැනම ඩෙංගු රෝගීන් ගැන හන් හම්බෙනවා. මේ අතරේ කොවිඩ් පැතිරිය සිද්ධ වෙමින් තියෙනවා. මේ අතරේ අපි සෞඛ්‍ය අවධානම් කිහිපයකට මුහුණ දෙමින් තිබෙන වෙලාවක්. ඒ වගේම අනිත් පැත්තෙන් ලාදුරු රෝගීන් පිළිබඳව අතද කතාවක් වාර්තා කරලා තියෙනවා. මේක ඉතා බරපතලයි. මව්බිම් පුවත්පත වාර්තා කරනවා ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 2000ක් හම්බෙනවා. 10%ක් දරුවන්. අපි ඉතාම සාර්ථකව පාලනය කරන රෝග තත්ත්වයන් පිළිබඳවයි අපි යලිත් මේ කතා කරන්නේ. පිළිබඳව දැඩි අවධානයක් සෞඛ්‍ය අංශ වගේම ජනතාවත් යොමු කළ යුතුයි. මේ අතරේ මංකි ෆොක්ස් ගැනත් අද කතාවක් තියෙනවා. මේ පුවත්පත් සටහනේ තියෙන්නේ මංකි ෆොක්ස් ආසාදිතයෝ මෙතෙක් හමු වී නැහැ. ඒ නිසා එන්නත් ගෙන්වීම අවශ්‍ය නැහැ කියලායි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. වෙන්න පුළුවන් අපිට හිතුමතේ ගොඩාක් ඉස්සරහා දිහා බලලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ තියෙන විදේශ විනිමයත් එක්ක අත්‍යවශ්‍ය මොහොතේ තමයි සමහර වියදම් කරන්න වෙන්නේ. ඒක හරි. නමුත් අවධානයෙන් ඉන්න වියදමක් යන්නේ. ඒ හින්දා අපි කියනවා ආවේ නැති වුණත් නේ වෙන රටක තියෙනවා කියලා අපිට හිතා දා ගන්න පුළුවන් වුණත් දැඩි අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. ඒ වගේම අපි මෙතෙන්ටත් යමු ඉක්මනට. දැන් දොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි. පැය 3ක විදුලි කප්පාදුවක්. යන්තම් අපි පැයකට බැහැලා හිත සනසගත්ත විතරයි. යන්ත්‍රය සැකසීමට ගතවන කාලය සති 2ක්. නඩත්තුවට යොමු කළ යන්ත්‍රය තවමත් පිළිසකර කළා නැහැ. දැන් වැස්ස ටිකක් වැඩි වෙලා බලාගාරට ගිහම පිරෙනකොට පැස්. දැන් අපිට හොඳයිනේ නේ. පහුගිය ටිකේ විදුලි කප්පාදු එහෙම අඩු වුණානේ. හොඳ නැති කට්ටියකුත් ඉන්නවා. ඉවර කරන්න කලින් මම මේ පොඩි කතාවක් ඉතාලම කෙටියෙන් කියන්න යන්නේ. දැන් ඔය පෞද්ගලික අපි දන්නේ නැහැ හොඳේ. මේ අපි කියන කතාවක් එහෙම නෙවෙයි. පෞද්ගලික බලාගාර තියෙනවා එක එක්කෙනා එහෙම මෙහෙන් ජග්ගාපු සම්බන්ධ. සමහර අය විදුලි බල ශේෂ්ත්‍රයේම කට්ටියට චෝදනා එල්ල වෙනවා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් සමහරලාට නොරොච්චෝල එහෙම පොඩි යන්ත්‍රයක් ෂට්ඩවුන් වුණාට පස්සේ මේ අපිට අවුල් වුණාට මේකන සතුරක් වෙන කට්ටියත් ඇති. අපි කියන්නේ ඇති. හරිද? එතකොට දැන් කරගන්න බැරි වුණාම කොහෙන් හරි මිලදී ගන්නවනේ. ඒ මිලදී ගන්නේ පෞද්ගලික බලාගාරවලින්. පෞද්ගලික කියන්නේ මේ අපිට එහෙම මොකුත් නැහැනේ.
එහෙම තියෙන කට්ටිය ඉන්නවා. සම්බන්ධතා තියෙන කට්ටිය ඉන්නවා. හරි. ඉතින් දැන් සති දෙකක් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා පොඩි සන්තෝෂයක් කියන කට්ටියත් ඇති. ඒ සන්තෝෂේ කමන්නේ නැහැ කියමු. මේවා මිනිස්සු මේ කාලේ සන්තෝෂයෙන් ඉන්න ගාලු ලොකු දෙයන්නේ නේ. මේ අපි කියන්නේ මේ එතකොට මේ කැඩෙන ඒවා පිටිපස්සෙත් මොනව හරි තියෙන්න බැරිද කියලා මට ඇහුණා මේ කවුරු හරි කියනවා. හරි. අපි කියන කතාව නෙවෙයි අපි ඉංජිනේරුව නෙවෙයි. ආ ඉංජිනේරුව ගැනත් කිව්වා ඒක මං. එහෙම මේ එහෙම ඉංජිනේරුව නෙවෙයි. ඒකින් අපිට ඒකන දැනුමක් නැහැ. අපි කොහොමරි වැඩේ ඉවර කරනවා මෙන්න මේ කාටුන් එකත් කියලා. දැන් මේ ඇමති මණ්ඩල සංශෝධන සර්වපාක්ෂික ආණ්ඩුව ඒකේ ඇමති ධූරපත් කිරීම මේ ආදී ගොඩක් දේවල් පිළිබඳව කතා වෙන වෙලාවක් 16 පුවලානගේ සුවාරිස් කාටුන් එක තියෙනවා මෙහෙම. ජනාධිපතිතුමා වගේ ඉන්නේ පේන විදිහට ජනාධිපතිතුමා මස් කඩු ටිකක් තමයි මේ සුදු තියෙන ජනාධිපතිතුමාගේ. සමහරවිට මේ ඇමති ධූර වෙන්න පුළුවන් නේ මස් කඩු කියලානේ කියන්නේ. සුවාරිසු බලන් ඉන්නව පැත්තකින් මේ අතරේ ජනාධිපතිතුමාට කෝල් එකක් එනවා. හරිද? ජනාධිපතිතුමාට කෝල් එකක් ඩයල් කරනවා කෙනෙක් ලෑන්ඩ් ෆෝන් එකක් ඩයල් කරනවා. මිනිස්සෙක් නන් නැහැ. කවුද දන්නවද ඉන්නේ? කවුද? කපුටෙක් ඩයල් කරන්නේ. ආ ෆෝන් එක ඩයල් කරනවා කපුටෙක්. කපුටද ආපහු මේ ඩයල් කරන්න පටන් ගන්න තියෙන්නේ කියලායි ගොඩක් අය දැන් අහන්නේ. කපුට දන්නවනේ මේ පොඩක් ඉන්න. මෙයා කියන්න එපා. දැන් මේ රත්තරන් ණයදෙන ඉස්තරම් තනක් පිළිබඳව කතා කරොත් අපිට CDB ඇරෙන්නේ වෙන තනක් නැහැ කතා කරන්න. හැමදාම ඔබට වැඩිම මුදල දුන්නේ අත්තිකාර මුදල දුන්නේ ඔබේ රත්තරන් වගේ බලාගත්තේ ඔබේ රත්තරන් CDB. දැන් රන්පවුමකට උපරිම මුදලක් ඔබට දෙනවා රුපියල් 1,65,000ක්. අනිවාර්යෙන් කතා දෙකක් නැහැ මාකට් එකේ වැඩිම මුදල මේ ලබා දෙන අත්තිකාර මුදල. ඒ වගේම තමයි අලුතෙන් මේගොල්ලෝ කරන වැඩේ ඔබේ පළමු වස පොලියෙන් භාගයක් ඔබේ අතට ලබා දෙනවා. මේ කාලේ හැටියට ඒක ඔබට පුදුමාකාර අස්වැසිල්ලක් බව අපි දන්නවා. අපි ගිහලා එන්න. සුබ දවසක්. සුබ දවසක්. පත්තරේ පත්තරේ පත්තරේ. තාම පත්තර මල්ලිත් එක්ක වගේ ආසරේ. නැතුව අපි නොදන්න ගොඩක් දේවල් පත්තර මල්ලි දන්නවනේ. අනුග්‍රහය. CDB රන්න ඇදෙන ස්ථා